ඉන්දියානු සාගර වටද්‍ර සංගමයේ ව්‍යාපාරික සමුළු කොළඹදී ආරම්භ වුණා. එම සමුළුව අදින් අවසන් වීමට නියමිතයි. උත්සවයේ ප්‍රධාන ආරාධිතය වූයේ ඉන්දීය සාගර වටද්‍ර සංගමයේ වත්මන් සභාපති අමාත්‍ය අලිසබ්‍රි මහතායි. රටවල් 23ක ව්‍යාපාරික නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටිනවා. ආරම්භක දින ප්‍රධාන දේශනය පැවැත්වූයේ අමරිකාවේ තිරසර ලෝකයේ පිළිබඳ ගෝලීය එකමුතුවේ අධ්‍යක්ෂුන් වල් සත්‍යා ශ්‍රීපති මහතායි. ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ විශේෂ අවශ්‍යතා සහිත දැරියන් සඳහා වෙන් වූ ඒකකයට වසර 100ක් පිරීම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබෙනවා. මෙම සියවස් සැමරුම ජූනි 8 වනදාට යෙදී තිබෙන බවයි කොළඹ පැවති මාධ්‍යමකදී ප්‍රකාශ වුණේ. සත සංවත්සර ලෝකෝව ඇතුළු අංශ කීපයක් එළිදැන්වීමට නියමිත බවද මෙහිදී සඳහන් කෙරුණා. විශේෂ අවශ්‍යතා සහිත දැරියන්ගේ ප්‍රදර්ශනයක් සැප්තැම්බර් 7 වනදා සිට 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ටෝකියෝහි වෙසෙන ශ්‍රී ලාංකික කලාකාරණීක වන නිල්මිනි බණ්ඩාරගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ටෝකියෝහි ගින්සා නගරයේදී ආරම්භ වුණා. මෙම චිත්‍ර ප්‍රදර්ශනය ලබන පළවනදා දක්වා පැවැත්වෙනවා. චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ වූයේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ශ්‍රී ලංකා ජපාන් ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා ඇතුළු ශ්‍රී ලාංකික හා ජපාන කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් පවත්වන ලබන ශ්‍රී ලංකා ජාත්‍යන්තර ඇස්බැංකුවට වසර 60ක් සපිරෙනවා. දේශීය වශයෙන් හඳුනාගත් අක්ෂි රෝගීන්ට අක්ෂි කුණීත ලබා දීමත් අතිරික්ත අක්ෂි කුණීත විදේශ ඉලුම සඳහා ලබා දීමත් මෙමකින් සිදු කෙරෙනවා. මේ වන විට මෙරට අක්ෂි රෝගීන් 62,132 අක්ෂි කුණීත ලබා දී ඇති අතර රටවල් 57ක රෝගීන් 91,802 සඳහා මෙම් පරිත්‍යාග සිදු කර තිබෙනවා.